එතකොට අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මේ සනත් නිශාන්ත අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස කරන්නේ මේ ෆන්ක්ෂන් එකදිවක්වත් මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නයකදිවක්වත් නෙමෙයි. නෙළුම් මාවතේ පොහොට්ටු නිල කාර්යාලයේ මාධ්‍ය හමුව කැඳවලා. එතකොට මාධ්‍යවේදීන්ට ආරාධනා කරලා පක්ෂ මූලස්ථානයට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුව තමයි පක්ෂයේ නිල මතය කියන මාධ්‍ය හමුව. එතකොට මේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ අධිකරණයට අපහාස කිරීම සහ විනිසුරුවරුන්ට අපහාස කිරීම සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ විසින් කරපු පෞද්ගලික අපහාස කිරීමක් පමණක් නෙමෙයි, පොහොට්ටු පක්ෂයේ නිල වශයෙන් කරපු අපහාසයක් අධිකරණයට සහ අධිකරණ විනිශ්චයකාරවරුන්ට. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති දැන් CID එක මේ මොනවාද ජනාධිපති කාර්යාලයේ පූල් එකේන ආපු අයයි සබංග ආපු අයයි ඔක්කොමලා වත්තරන් උඩ ගන්නවා. එහෙනම් මේක සම්බන්ධව පරීක්ෂණයක් කරන්න ඕන. මේ පරීක්ෂණය කරද්දී මේ පොට්ටු පක්ෂය පිළිබඳවත් පරීක්ෂණය කරන්න ඕන. මොකද මේක සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විතරක් නෙමෙයි අධිකරණයට අපහාස කරලා තියෙන්නේ, පොට්ටු පක්ෂය නිල වශයෙන් අධිකරණය සහ අධිකරණ විනිශ්චයකාරවරුන්ට අපහාස කරලා තියෙනවා. මොකද අපි දන්නව කොහොමත් පොට්ටු පක්ෂයේ ඉන්න බොහෝ දෙනාට අධිකරණයත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. අධිකරණයත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. මොකද හේතුව ඒ පක්ෂයේ ඉන්න බොහෝ අය විවිධ චෝදනා වලට හොරමරකම් ජඩකම් වලට මිනිමැරුම් වලට චෝදනා ලැබලා උසාවියේ නඩු තියන අය. එතකොට ඒ අයට කොහොමත් අධිකරණය සම්බන්ධව සහ විනිශ්චයකාරවරුන් සම්බන්ධව වෛරයක් තියෙනවා. එතකොට මේ ඒ වෛරයද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හරහා නෙළුම් මාවත කාර්යාලයේදී පිටකරය කියන එක හොයා බලන්න වටිනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පැසිස්ට්වාදය මේ තහනම් කරන්න යන ඒ වගේම මේ නීති ආධිපත්‍ය රකින්නවා කියන ජනාධිපතිවරයා හැටියට ඔබතුමා පොට්ටු පක්ෂයේ මේ නිල මතය සම්බන්ධව පොට්ටු පක්ෂය නිල වශයෙන් අධිකරණයට කරපු අපහාසය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කරන්න කිලිවරලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි.